අපේ අතිරික්ත සහල් ප්‍රමාණයක් ආවොත් මම කෘෂිකර්ම අමාත්‍යවරය විදියට මම බය නැතුව කියනවා කවුරු බැන්නත් කවුරු කිව්වත් පාන් පිටිවලට බද්දක් පනවන්න මම යෝජනාව ගෙනියනවා. මොකද අපිට මිනිස්සුන්ට පාම් පිටි ගවන්න ඕන නැහැ. අපේ රටේ ගොවීන්ගේ සහල් ඇති වෙන්න කන්න තියෙනවා. අපි මේ දැක්ක මේ දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම්කම දෙන්න යනවා කියලා ඉදිරියේදී පැවැත්වෙන සම්මේලනයේ එතුමා අපෙන් එහෙම ඉල්ලීමක් කරලත් නැහැ. වෙනද වගේ නේ මේ පක්ෂී ඉන්න කෙනෙකුට රටේ නායකයා වෙන්න පවා අද ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒක එක පවුලකින් එක පෙළපතකින් එහෙම කියලා කතාවක් නැහැ. මේ පක්ෂය අද විවෘත වෙලා තියෙනවා. සජාති පක්ෂය සහ ශ්‍රී ලංකා දාස් පක්ෂය ආපහු සාකච්ඡා කරනවද පොදු ජනාධිපති අධ්‍යක්ෂකගෙන් ඉදිරිපත් කරනවද? නෑ, තාම එහෙම සාකච්ඡාවක් පටන් ගත්තේ නැහැ. අපි අපේ අපේක්ෂකයා නම් කරලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වල සහයෝගය ගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. පෞද්ගලිකව එතුමාට හිතන්න බෑ. එතුමා දැන් පොදු වස්තුවක් වෙලා ඉවරයි. තිබිච්ච පළාත් පාලන මැතිවරණයේදී ඒ ප්‍රතිපලත් එක්ක සංසන්දනය කරලා බලනකොට කොහොමද ඔබතුමා මේ ගැන කලින් කතා කරන්නේ? මේක ගිය සැරේ ඡන්ද දිනපු කෙනෙක්ගෙන් මට කියන්න ජනාධිපති අපේක්ෂකගේ ඉදිරිපත් කරන්න ජයග්‍රහණය කරන්න පුළුවන් මොන පක්ෂේ කෙනාටද කියලා. 141කින් ජනාධිපතිවරුපත් වෙන්නේ නැහැ. 150ට එහා යනවා. විජේකලා මන්ත්‍රීතුමේ කරපු බරපතල ප්‍රකාශයට එතුමියගෙන් කට උතර ගන්න පොලිසිය යාපනයට යනවා. මේ මහනුවර සිද්ධියට විලුංගමනගම කොළඹ අපරාධ කොට්ටාසයක් ඇඳවලා අපි ඒ වගේම ඔබ දන්නවනේ ශිරන්ති මැතිණිය ගේන වෙලාවෙත් අපිත් කිව්වේ ඒ ගෙන්නන්න ඕනේ නැහැ කියලා. එතුමියත් ගෙදරදී කට උතර ගන්න. ඒ කියන්නේ ශිරන්ති මැතිණිය තරම්ම වටිනවද විජේකලා? ශිරන්ති මැතිණිය කියන්නේ ඉතින් සාමාන්‍ය කෙනෙක් නේ මේ කට උතර ගන්න වෙලාව වෙනකොට. ඉතින් අරයා හිටපු අමාත්‍යවරියා වැදගත් වෙන්නේ කට උතරයක් ගත්තා. එල්ටික නැවත නැගිටිනාට කතා කළේ UAP එක පවර්ධනය කිරීම සඳහා කියලා. එතුමේ කට උතරේ තියෙන්නේ එහෙමයි. කට උතර දෙන්න ඕන කෙනෙකුට බලවන්නේ. ඒ කාරණා පිළිගන්නවද කියන එක ඊළඟට තියෙන්නේ.